ක්‍රිකට්වලට සම්බන්ධ වුණේ මට අවුරු මම පහ වසරේදී මම මුලින්ම ගාශී දේවානන්ද විද්‍යාලය තමයි අම්බලන්ගොඩ පාසල් ගියේ. ඉතින් ගාශී දේවානන්ද විද්‍යාලයේ මට අවුරුදු 13න් 15 විතරයි සෙල්ලම් කරන්න පුළුවන් වුණේ. මගේ මුල්ම නායකයා වුණේ රමේෂ් මෙන්ඩිස්. මම පහ වසරේ ඔහු එතකොට 7 වසරේ. ඉතින් රමේෂ් අයියත් එක්ක අවුරුදු දෙකක් එකට ක්‍රිකට් ගහුවා. ඉතින් මම අවුරුදු 9 වසරේදී එනවා කොළඹ ආනන්ද විද්‍යාලයට. 9 වසරේදී ඇවිල්ලා අන්ඩර් 13, 15, 17, 19 සෙල්ලම් කරා දිගටම. මම අන්ඩර් 17 ගහද්දී බෙස් ඕල් රවුන්ඩර් වුණා ඕල් අයිලන්ඩ්. ඉතින් කඩුලු 35කුත් ලකුණු 650කුත් ප්‍රැස් කරලා. ඉතින් ඊට පස්සේ මම 19 ෆස්ට් 11 තරඟ ක්‍රීඩා කරෙත් මට අවුරුදු 16දී වගේ. ඉතින් මම අවුරුදු 4ක් බික් මැච් සෙල්ලම් කරලා තියෙනවා. මම 2016-17 ආනන්ද විද්‍යාලයේ නායකයා බවට පත් වුණා. මගේ නායකත්වය යටතේ අවුරුදු 24කට පස්සේ ආනන්ද විද්‍යාලය ලීග් තරඟාවලියේ ශූරතාවය දිනගන්න ලැබුවා. මම වයිස් කැප්ටන් කරපු අවුරුද්දේ වන්ඩේ එකේ අපේ 140ට කඩුලු 6ක් ගිහින් තියෙද්දී මම නොම්බර 7 බැට් කරලා ලකුණු 100ක් රැස් කරලා කොහොම හරි ආනන්ද විද්‍යාල 270ක ලකුණු ඉලක්කයක් කරා ගෙනිච්චා. ඒ අවුරුද්දේ අපි වන්ඩේ බික් මැච් එක දිනු. අවාසනාවට මගේ අවුරුද්දේ අපි ඒත් රැස් කරගත 250ක්. නමුත් නාලන්ද විද්‍යාලය වසර 10කට පස්සේ මගේ අවුරුද්දේ ආනන්ද විද්‍යාලය පරාජයට පත් කළා. ඉතින් ඉස්කෝලේ මතකයන් ගොඩක් තියෙනවා. මම අම්බලන්ගොඩින් ඇවිල්ලා ආනන්ද විද්‍යාලයේ නායකය බවට පත් වුණේ මං හිතන්නේ මුලින්ම අවස්ටේෂන් ප්ලේය කෙනෙක් කැප්ටන් කරේ දිනේෂ් චන්දිමාල්. ඊට පස්සේ සම්මු අශාන්. ඊට පස්සේ තමයි මම කැප්ටන් කරන්නේ ආනන්දේ. මම හිතන්නේ මෙතෙක් කවුරුත් කරල් නෑ අවස්ටේෂන් ප්ලේය කෙනෙක් ආනන්ද විද්‍යාලයේ කැප්ටන්. ඉතින් ඔහොම තමයි ස්කෝල් ක්‍රිකට් එක. මම දේවානන්ද විද්‍යාලයේදී ඕපන් බැස්මන් ඕපන් බෝල. මගේ මුල්ම ගුරුවරයා සුරත් සංජීව දේවානන්ද විද්‍යාලයේ. මම දේවානන්ද විද්‍යාලයේ අවුරුදු දෙකක් තමයි ක්‍රිකට් සෙල්ලම් කරේ. ඉතින් ආනන්ද විද්‍යාලයට පැමිණෙද්දී රොහන් සොයිසා සර් තමයි කෝච් කරේ. රොහන් සර්ට අපේ ආනන්ද විද්‍යාලයේ බැටින් සයිඩ් එක ගොඩක් ස්ට්‍රෝන්. ඒක හින්දා එයාට උවමනා තිබ්බා මාව නොම්බර 6-7 වගේ ගේන්න. නමුත් ඕපනින් බෝල. ඉතින් අන්දර් 13 ආනන්දෙන් පටන් ගත්තු නොම්බර 5 දිගටම මම මේ දක්වා නොම්බර 5 බැස්මන් කෙනෙක් විදිහට ගහලා ඕපනින් බෝල විදිහට ඕල් රවුන්ඩ් විදිහට ඉන්න. ඔව් අන්ඩර් 17 ගහද්දි එක අවුරුද්දක රොහන් සොයිස සර් මට කිව්වා කවිෂ්ක මේ මැච් එක ඕපන් කරන්න කියලා. වන්ඩේ ගේම් එක. මම නැත්තම් නෝමලි නොම්බර 7 තමයි බැට් කරන්නේ. රොහන් සර් කිව්වා සෙකන්ඩ් රවුන්ඩ් මැච් එක මට ඕපන් කරන්න කියලා. මම ඕපන් කරලා ලකුණු 182ක් රැස් කරා. කෝට්ටේ ප්‍රසිඩෙන්ට් කොලෙජ් මං මට මතක විදියට. ඉතින් මට එතකොට 19 කෝච් කරේ රොජර් විජේසූරිය සර්. ඉතින් මම එතකොට 19 ට්‍රයිල් මැච් ගැහුවා. 19 ට්‍රයිල් මැච් 4කට ගියා මම. ඒ 4ෙත් අර්ධ ශතක 3කුත් තව 45කුත් ගැහුව මැච් 4ට. කඩලුත් 9ක් දාලා තියෙද්දි තමයි අවාසනාවට මගේ බැක් පේන් එකක් ඇවිල්ලා ඉන්ජරියකට පත් වුණා. ඒ අවුරුද්දේ අපේ අවුරුද්දේ වයිස් කැප්ටන් කරේ චරිත් අසලංග 19. ඉතින් මම හිතනවා මට යන්න චාන්ස් එකක් තියෙද්දි අවාසනාවකට ඉන්ජරියක් වුණා කියලා.
කිව්වයේ මේ මට ඇත්තටම ආනන්දිට එන්න පුළුවන් උනේ දිනේෂ් චන්දිමාල් කැප්ටන් කරද්දී ආනන්ද විද්‍යාලයේ මගේ අයියා රුවින්ද ශාමෙන් අයියත් අන්ඩර් 19 ශ්‍රී ලංකා ප්ලේ කරලා තියෙනවා චතුර පීරිස්ගේ අවුරුද්දේ ඉතින් චන්දි අයියා අපේ අයියව ගත්ත මුලින්ම ආනන්ද විද්‍යාලයට ඒතකොට දිනේෂ් චන්දිමාල් තමයි කැප්ටන් කරේ ඉතින් අයියා අයියාගේ අන්තිම අවුරුද්දේ වයිස් කැප්ටන් කරා ආනන්ද විද්‍යාලයේ එතකොට ප්‍රින්සිපල් එක්ක අයියා ගොඩක් ප්‍රින්සිපල් අයියලත් එක්ක මේ සුහඳව ඉන්න නිසා අයියාගේ අයියා තමයි කතා කරේ මේ සර් මගේ මල්ලි ඉන්නවා මල්ලිවත් ගන්න කියලා මොකද අයියා එතකොට ඒ අවුරුද්දෙන් පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙනවා ඉතින් ඒ මාර්ගෙන් මමත් ආනන්දට ආව 9 වසරේදී ඉතින් බිග් මැච් ගත්තොත් මම ආනන්ද විද්‍යාලයට බිග් මැච් 4ක් ප්ලේ කරලා තියෙනවා මගේ පළවෙනි බිග් මැච් එකේ මම තමයි මෑන් ඔෆ් ද මැච් වුනේ ඉතින් කඩුලු 4කුත් ලකුණු 30 ගානකුත් ප්‍රෙස් කරලා බිග් මැච් එක ගහන්න උන්නේ සම්පූර්ණයෙන් වර්ෂාව නිසා ඒක නිසා ඊට පස්සේ මං වයිස් කැප්ටන් කරපු අවුරුද්දේ බිග් මැච් එක මං අයියට කලින් ගුවාගේ 100ක් ගහලා විකට් 4ක් අරගෙන ඒත් මෑන් ඔෆ් ද මැච් වුණා කොහොම හරි බිග් මැච් 4ෙන් බිග් මැච් 3කම මෑන් ඔෆ් ද මැච් වුණා තව ගත්තොත් මම කැප්ටන් කරපු අවුරුද්දේ ලකුණු 1100කුත් කඩුලු 55කුත් ප්‍රෙස් කරා ඇත්තටම මගේ පළවෙනි බිග් මැච් එකේ කැප්ටන් වුණේ තමාලක ඇදුලක් මුදලි ගොඩක් සපෝට් කරා ඉන්න සීනියර්ස් ප්ලේයර්ස්ලා ඉතින් ඇත්තටම බයයි පළවෙනි බිග් මැච් එක ගහද්දී ඇත්තටම බයක් දැනුණා මොකද කොහොමද කැප්ටන් එක කතා කරන්න ඕනේ ඇත්තටම එහෙම පළවෙනි අවුරුද්ද ගහද්දී ඇත්තටම බයක් තිබුණා අනික බිග් මැච් එක ගහද්දී විකට් කීපර් ස්ලිප්ට කියන දේ පවා ඇහෙන්නේ නැහැ මොකද එච්චරටම සද්දේ ඉතින් ටිප් කැච් එකක් වුණත් ගියාට අම්පයර්ස්ලා ඇත්තටම දෙන්නේ නැහැ ඉතින් බිග් මැච් එකක් ගහනවා කියන්නේ හීනයක් ඇත්තටම කොහේ ගැහුවා මොනිස් කෝලේ ගැහුවත් බිග් මැච් එකක් ගහනවා කියන්නේ ඇත්තටම හීනයක් මං කවදාවත් හිතුවේ නැහැ ආනන්ද විද්‍යාලයේ බිග් මැච් ප්ලේ කරන්න පුළුවන් වෙයි කියලා හිතපු නැති වෙලාවක මම පර්ෆෝම් කරලා ඉතින් බිග් මැච් ගහන්න හම්බුණා ඇත්තටම බිග් මැච් මගේ කැප්ටන් අවුරුද්දෙත් දැන් මම පළවෙනි අවුරුද්දේ ඩෙබියු කරපු අවුරුද්දේ මම හිට ඒ අයියලා මට මේ සැලකපු විදියට මම කැප්ටන් කරන අවුරුද්දෙත් මගේ ජූනියර්ස්ලට මම ඒ විදියටම සැලකුවා ඒ විදියටම තමයි ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි චැම්පියන් වුණේ අවුරුද්ද මතයි ගහන කාලෙ ඉඳන්ම මුතුමුදුලගේ පුෂ්පකුමාර සර් තමයි කෝල්ස් ක්‍රීඩා සමාජයේ කෝච් කරේ ඉතින් එයත් ආනන්දේ ඉතින් එයා මාව පොඩි කාලෙ ඉඳන්ම දන්නවා ඉතින් සර් මට ආරාධනා කරා ඉස්කෝලෙන් අවුට් වෙන්න කලින්ම ඉස්කෝලෙන් අවුට් වුණ ගමන් කෝල්ස් ක්‍රීඩා සමාජයට එන්න කියලා ඉතින් මම ඉස්කෝලෙන් අවුට් වුණ ගමන් කෝල්ස් ක්‍රීඩා සමාජයට ගියා මම ඒ අවුරුද්දේ මගේ පළවෙනිම ෆස් ක්ලාස් ගහන අවුරුද්දේ මම හිතුවේ නෑ මට ෆෝමැට් තුනේම මැච් ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා ඒ අවුරුද්දේ හිටපු සීනියර් ප්ලේයර්ස්ලත් එක්ක මගේ ඩෙබි අවුරුද්දේ මම මැචස් ගැව්වේ ඕපනින් ෆාස්ට් බෝල් උනේ නුවන් කුලසේකර ඉතින් මන් කුලේ අයියත් එක්ක මැච් එකක් ගහන්න ඇත්තටම හීනකින්වත් හිතුවේ නෑ නමුත් නුවන් කුලසේකරත් එක්ක මැච් ගහන්න හම්බුණා මගේ ඩෙබියු කරපු අවුරුද්දේ ක්ලබ් සීසන් එකේ ඉතින් ෆෝමැට් තුනම ගැහුවා කඩුලු 17කුත් රන්ස් 390ක් රැස් කරලා නොම්බර 8 විදිහට තුන් එරියව් කීඩකෙක් විදිහට ලකුණු ගත්තා ඉන්පසු ඊට පස්සේ අන්තර්පලාත් තරඟ තිබ්බේ අවුරුද්දෙත් මම තේරීපත් වුණා කොළඹ කණ්ඩායමට ඒ කණ්ඩායමේ නායකය වුණේ දිනේෂ් චන්දිමාල් ඉතින් ඒ මැචස් වෙලත් හොඳටම සෙල්ලම් කරලා කඩුලු අරගෙන රන්ස් ගහලා හිටියා ඉතින් මම අවුරුදු 3ක් කෝල්ස් ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරා මුල්ම අවුරුදු 3 ඊට පස්සේ මට හිතුණා වෙනසකටත් එක්ක මූවස් ක්‍රීඩා සමාජයට යන්න මම මූවස් ක්‍රීඩා සමාජයේ එක අවුරුද්දක් සෙල්ලම් කරා ඒ අවුරුද්දෙත් ලකුණු 400ක් ලබාගෙන කඩුලු 19ක් ලබා ගත්තා නැවතත් මට හිතුණා
ආයිත් මගේ මුල්ම තැනට යන්න කෝල්ස් ක්‍රීඩා සමාජයට. ඉතින් මම මුවස් ක්‍රීඩා සමාජයේ එක අවුරුද්දක් සෙල්ලම් කරලා නැවතත් ගියා කෝල්ස් ක්‍රීඩා සමාජයට. තාමත් දිගටම සෙල්ලම් කරන්නේ කෝල්ස් ක්‍රීඩා සමාජය. දැනටයි මම ක්ලබ් ක්‍රිකට් අවුරුදු 7ක් සෙල්ලම් කරනවා. ඇත්තටම මතකයක් ගත්තොත් එක මැච් එකක කුලේ අයියේ මමයි තමයි බැට් කරන්නේ. මම ඒ කියන්නේ අපිට දිනන්න බැරි අමාරු මැච් එකක්. කුලේ අයියත් රන්ස් 30ක් ගහලා හිටියේ මමේ දි විකට් එකට. ඉතින් කුලේ අයියව මල්ලි පෙචර් ගන්න එපා. මේක නෝමල් මැච් එකක් විදිහට ගහන්න. ඇත්තටම මට ඒතකොට කතා කරන්නත් බෑ. මොකද මම ඒ වගේ සිටුේෂන් එකක ඉඳලා නැහැ. මොකද නන් ස්ට්‍රයික් ඉන්නේ N1 කුලසේකර. ඉතින් මට නිකන් තේරුනේ ඉන්ටර්නැෂනල් මැච් එකක් වගේ කියලා. ඉතින් මම කුලේ අයියට සපෝට් කරන් හිතපු නැති මැච් එකක් එක අවුරුද්දක දිනෙව්වා මගේ මුල්ම අවුරුද්දේ. ඒ තරඟය ඇත්තටම පැවතුනේ සැරසන් ක්‍රීඩා සමාජයත් එක්ක. ඉතින් ඒක තමයි මගේ හොඳම මතකය. බදුරුවලිය ක්‍රීඩා සමාජයට කඩුලු 11ක් දවාගත්තා එක තරඟයක. පළමුවෙනි මේ කඩුලු 6කුත් දෙවෙනි මේ කඩුලු 5කුත්. ඒක තමයි මගේ හොඳම කඩුලු දැවීම විදියට දැනට තියෙන්නේ. මමයි මගේ බෝලිං ස්පීඩ් චෙක් කරද්දී එක කාලයක් තිබුණ 142යි. මෑතක දිනම් බෝලිං ස්පීඩ් චෙක් කරේ නෑ. මම අයියේ ක්ලබ් ක්‍රිකට්ෙන් පස්සේ මම සිලෙක්ට් වුණා ඉමර්ජින් ටීම් එකට. ටුව එක වුණේ සවුත් ඒෂියන් ගේම්ස්. චමින්ද වාස තමයි කෝච් කරේ. පැතුම් නිස්සංග චරිත් අසලංග ගොඩක් ප්ලේස්ලා ඒ ටුවර් එකට හිටිය. ඉතින් චරිත් අසලංග තමයි කැප්ටන් කරේ මගේ පළවෙනි ටුවර් එක. ඉතින් මම හිතුනේ මට මැචස් ප්ලේ කරන්න හම්බේ කියලා. ඉතින් මම හිතපු නැති දෙයක් ඒකෙත් වුණා. මට මැචස් ඔක්කොම් ප්ලේ කරන්න හම්බුණා මැචස් 7ම. අපි අන්තිමටම බංගල්දේශ්ට ෆයිනල් මැච් එක පැරදුනා. අපිට සිල්වා මෙඩල් එක හම්බුනේ. ඉතින් ඒක තමයි මගේ හොඳම ටුව එකක් වුණේ. ඊට පස්සේ ඉංග්ලන්ඩ් නැෂනල් ටීම් ලංකාවට ආවා අවුරුදු 3කට කලින්. ඒක ඒගොල්ලොන්ට වෝම්අප් මැච් එකක් විදියට අපේ බෝඩ් 11 ටීම් එකක් සිලෙක්ට් වුණා. ඒක මම හිටියා. මම ඒකේ කඩුලු 4ක් දවා ගත්තා. ජෝ රූට්, ඔලිව් පොප්, ස්රෙක් ක්‍රෝලි, ඩොන් සිබ්ලි ටොප් ඕඩර්ස් එකේ බැස්මල්ල 4 දෙනාගෙම කඩුලු දවා ගන්න පුළුවන් වුණා. නමුත් අවාසනාවකට කොරෝනා නිසා අවුරුදු දෙකහමාරකට ක්‍රිකට් නැවතුණා මුළු ලෝකෙම. ඉතින් මුළු ලෝකෙම ඉන් පස්සේ NSL ටූර්නමන්ට් එක ආවා. NSL ටූර්නමන්ට් එකේ ටූර්නමන්ට් එකට දවස් 4ක් තියෙද්දී මට කොරෝනා හැදෙනවා. ඉතින් කොරෝනායින් පස්සේ මම එන්නේ ස්කොඩ් එකට මැචස් 4ක් ගියාට පස්සේ. මට ඉතුරුනේ 1 days මැචස් 4යි ගිය අවුරුද්දේ. ඉතින් ඒ මැච් 4ෙත් එක මැච් එකක මගේ මුල්ම මැච් එකේ මම රන්ස් 75ක් ලබා ගත්තා කොළඹ කණ්ඩායමට. මම ශ්‍රීලංකාවේ ගාලු කණ්ඩායමට 75කුත් කඩුලු 2කුත් ලබාගෙන මෑන් ඔෆ් ද මැච් වුණා ඒ තරඟයේ. ඊට පස්සේ ඒ අවුරුද්දේ මම අන්තිම තරඟයේත් කැන්ඩි එක තිබුණ මැච් එක. කැන්ඩි අපිට 560 ගාණක් ගැහුවා. මම නම්බර 7 බැට් කරලා ඒකෙත් ලකුණු 91ක් රැස් කරා. අපි ඕල් අවුට් වුණා 311කට වගේ. ඉතින් ඊට පස්සේ මේ අවුරුද්ද ගත්තොත් NSL ටූර්නමන්ට් එකේ මුල්ම තරඟය දඹුල්ලත් එක්ක ක්‍රීඩා කරා ගිය සතියේ. ඒකෙදි මම කඩුලු 5ක් දවා ගන්න සමත් වුණා. පිටෙන් ලකුණු 69ක් බැස් කරා. ඇත්තටම මාව LPL පළවෙනි ඔඩිෂන් එකේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ගත්තා. නායකත්වය දැරුවේ කුසල් ජනික්. ඉතින් ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මොකද ෆොරිනස් ප්ලේයර්ස්ලත් එක්ක සෙල්ලම් කරද්දී ඒගොල්ලොන්ගේ අයිඩියාස් ඔක්කොම ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කියන දේවල්, ඉතින් ඒගොල්ලෝ ගොඩක් ඉන්ටර්නැෂනල් මැච් ගහපු කට්ටිය. ඉතින් ඒගොල්ලෝ කියන දේවල් ගොඩක් සක්සස් වෙනවා. ඉතින්
ඒගොල්ලොත් එක්ක මාස දෙකක් විතර ඉන්න හම්බෙන එක ඇත්තටම අපිට ගොඩක් හොඳ ඔපචුනිටි එකක්. ඉතින් මම තරඟ දෙකක් සෙල්ලම් කරා LPL තරඟාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට. ඉතින් හොඳ ඔපචුනිටියක් තමයි ඒක. ඊට පස්සේ මම එංගලන්ත සංචාරයක් ගියා මාස 6කට මැන්චෙස්ටර් ප්‍රාන්තයට ගිය. ඉතින් මම එහිදී තරඟ 22කදී සෙල්ලම් කර ලකුණු 965කුත් කඩුලු 65කුත් දවා ගත්තා. ඉන් පසු ලංකාවට ඇවිත් ආයිත් ෆස්ට් ක්ලාස් මැචස් ප්ලේ කරා. ඇත්තටම මට සතුටුයි මම අම්බලන්ගොඩින් කොළඹට ඇවිල්ලා කොළඹ ආනන්ද විද්‍යාලයේ නායකත්වය දරලා ශ්‍රී ලංකා ඉමර්ජින් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. ඒ ටීම් එකට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. ඉතින් මට ඇත්තටම මම ඉන්න තැනට තැන බලද්දී ඇත්තටම ලොකු සතුටක් මට තියෙන්නේ. ඉතින් මොකද හැම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙම ආසාව සහ බලාපොරොත්තුව කොහොමාරි ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න. ඉතින් ඒ වගේ මගෙත් අරමුණ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න තමයි. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉක්මනින්ම මට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවෙන් මම උපරිම කැපකිරීමක් කරනවා. මල්පිටම සල්මන් කාර්, කාජ, මුම්බයි ඉන්දියන්ස්, ජෆ්න කිින්ස්, චික, අන්ජු, සමන්ස. මම කොළඹ පැක්ටිසිවරලා එක දවසක් මට ගෙදර යන්න හදිසි වුවමනා තිබ්බා. මම ඉතිං වෙන දෙයන්නේ අම්බලංගොඩ කොළඹ බස් එක. නමුත් මට ඉක්මනින් යන්න ඕන නිසා මම කතරගම් බස් එකන එක්ගා. මට මහන්සියට නින්ද ගිහිල්ලා මම ඒ දවසේ බැස්සේ අම්බලංගොඩින්නවේ ගාල්ල. සෞඛ්‍ය, ගණිත, අන්ජු වයිපර්ස්, වන්ඩේ බෙස් ඕල්රවුන්. WhatsApp, Netflix, Instagram, PC Game, YouTube, AB, Hardik Pan, Sanat Jayasur, IPL, Cover Drive, Hindi Movie, Friday, T-shirt, Alisa, Armboard. තරම මට මේ දැනට එන්න ගොඩක් උදව් කරේ මගේ අම්මයි තාත්තයි. ඉතින් ඒ දෙන්නට ප්‍රථමයෙන්ම ස්තුති කරලා ඊට පස්සේ මම ඇත්තටම කියන්න ඕනේ මගේ ගර්ල්ෆ්‍රෙන් ඇත්තටම එයා මට ලොකු සපෝට් එකක් එයාගෙන් හම්බෙනවා. මොකද එයා ක්‍රිකට් ගැන ගොඩක් දේවල් දන්නවා. ඉතින් ඒක හින්දා මට ඇත්තටම ලේසි එයාට දේවල් කියන්න ඕනේ. එයා දන්නවා වෙන්නේ මේකයි මෙහෙමයි කියලා. ඉතින් එයාට ගොඩක් ලොකු තැන්කයක් කරන්න ඕනේ. ඊට පස්සේ මගේ සියලුම මට ක්‍රිකට් උගන්නපු සියලුම ගුරුතුමන්ලගෙන් මං ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද එයාල නිසා තමයි මං අද මෙතන ඉන්නේ. මගේ මුල් ගුරුවරේ වන සුරත් සංජීව සරුයි, ටෙක්ලාස, ඉතින් අශෝකස, රොහන් සොයිසස, ඉතින් තුසිරස, ඒ ඔක්කොටම තැන්කිව්. ඇත්තටම මේ මම මේ තැන ඉන්නව නම් ඒගොල්ලො නිසා තමයි මෙතන මම ඉන්නේ. මට මෙතන කියන්න අමතක වුණු නමක් තියෙනම් ඇත්තටම මට සමාවෙන්න මම කියන්න බැරුණු හැමෝගෙම ස්තුතිවන්ත වෙනවා මාව මේ තැනට ගෙනාවා.